මමයේ අපි ලොන් පාර්ලිමේන්තුවේ ලොන් බලස් සභාවේ ප්‍රධාන නිලධාරී හම්බෙච්ච වෙලාවේ කිව්වා මහමෙතුමා ඇතුළු එය උන් දන්නවා මෙරටේ විශිෂ්ට දේශපාලනඥයෙක් හිටියා දොස්තර සුගීසර වික්‍රමසිංහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක නිර්මාතෘවරයා ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂය දෙතරම් සිස්පේ හැදලා ඒකේ ආරම්භක නායකයෙක් මගේ දේශපාලන පක්ෂයේ නායකයා ඒක නිසා ඔබට මම ගොඩක් කියවලා තියෙනවා දන්නවා ඔහු 1955 ලිපියක් ලියනවා පොතක් ලියනවා පොඩි පොත් පින්චා පොඩි පිටපත් පින්චා පොතේ නම ඉදිරි මඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව දැක්මක් කියලා ලිපි කිහිපයක් තියෙනවා ඒ ලිපි වල කලිපියක් තමයි මේ ගම්මතුර නායක සහ සෝදාපාලු ගම්මතුර නායක සහ සෝදාපාලු මේ 1955 මේ ලියන ලිපි පොතල මේ 2017 අතට එලසින්ම වළංගු වෙනවා ඔහු දාර්ශනිකයෙක් විදිහට ආර්ථික සාධක කාරණා දෙලසෙමයි මම කියන්නේ කාරණා සම්බන්ධව. ඔහු කියපු කාරණා අදටත් එලසින්ම වළංගුයි. දරුවන් කියවන්න පොත නැත්නම් මට කියන්න මම වගේ අතේ මගේ ගානේ හරි පොත දෙන්නම් මේ පොත අරන් දෙන්න කියවන්න බලන්න ඒකේ තියෙන කරුණු කාරණා. කරුණු කාරණා. ඔහු කියනවා නිර්වාගන්නේ වතුර මේ ගම් වතුරෙන් වැඩි වෙනවා විකාර කාලන වතුර ටික විහත්තාවේ ජලාස හදලා වඳව ගන්න ඕන. හඳවුවෙන් පස්සේ වැඩි වතුර පාලනය කරලා උදාහරණයක් පුළුවන් ගංගා වලට එවගේ වැඩි වතුර වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ගම්මතුර පාලනය කරන නිර්වලා ගඟ හරස් කරලා ගම්මක් බදලා මෙතන 55 කියන්නේ සමාජීය අරුතක දෙයක් කරනවා ලියන්නත් ඇත්තේ ගම්මක් බදලා ඒ ගම්මෙන් ජලාශයක් බදලා ඒ ජලාශයෙන් උදාහරණ ජලය ජල විදුලිය නිෂ්පාදනය කරන්න අනිත් ජලය අතිරික්ත ජලය හම්බන්තොට දක්වා ගෙනියන්න මහ මෙදාන අපේ පක්ෂ නායකතුමනි හම්බන්තොට ගෙනියන්න ඒ සලස්මේ දල යෝජනාව සලස්මේ අවුට ගණනාවක් උත්සාහ කරලා තාම කරේ නැහැ ඒක ප්‍රායෝගික නැහැ යෝජනා කරන කට කමාර වේවි ප්‍රායෝගික නැති වේ මේ ප්‍රදේශ අති ධනක් කියන ප්‍රදේශ බවට පත් වෙලා මම මගේ ගෙදර යට වෙනවා ජලාශය ඇතුළට නම් නමුත් එදා ඒ දේ කරා නම් මේ 69 ගම් වතුර 72 ගම් වතුර 2003 ගම් වතුර 2017 ගම් වතුර එකක්වත් හානි වෙන දේවල් නෙවෙයි මම ආර්ය විද්‍යාඥයන් එක්ක කතා කරා ගම්න බලාතේ වාරේ මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමියත් වගේම අධ්‍යක්ෂ වෘත්ත එක්ක ඔවුන් හරියටම කිව්වා අවගේ ගම්මතරෙන් වැඩිපුර ආපු ජලය දැන් තරල උදාහරණයක් කියලා මාතර නගරයට සම්බන්ධයි මෙතන ඉන්නවා චම්දිලේම ගන්න මාතර නගරයේ ජලය සතියක් වැස්සෙන අගලක්වත් සතියක් වතුර ටැංකිය වගේ තිබුණා මාතර නගර සීමාවේ අක්කර 17ක් යට වුණා ගණාලේ ප්‍රමාණය මට මේ වෙලාවේ මම නිවැරදි සංඛ්‍යා ලේඛන කියන්න බෑ ඒ තියෙන වතුර ප්‍රමාණය අර කියපු වැවුට් එක හදලා දුන්නා උඩහා ඒ වැවුට් එකේ තියෙන වතුර ප්‍රමාණය හා සමානයි මේ සරලව දාන්නද ඒවා අපි කරන්න තියෙන්නේ ප්‍රතිඵල අද විදිනවා ආයසරය සමහර විට මේ ගම් වතුර අපි මෙහෙම ලියනවා හිටියොත් සේනාධි මැතිතුමනි අපේ ආපදා කරන අධිකාරියේ මෙහෙම ලියන විට සමහර සති දෙකකින් එන්නත් පුළුවන් මාස දෙකකින් අවුරුද්දකින් සමහර අවුරුදු 20කින් මේ වගේම එන්න පුළුවන් දැන් හොඳම විදිහට කියන්නේ 2003 ගම් වතුර ඇවිල්ලා ඒ ගම් වතුරෙන් පක්ෂ නායකතුමනි අර්ධහානි පූර්ණහානි හොම දැන් සංඛ්‍යාලයක හදලා ගිවා සම්පූර්ණ කඩාගෙන ගන්න අර්ධහානි ඒ පොර ඒ වගේ සමායන්න ගව සම්පූර්ණ කඩාගෙන ගියා නම් පූර්ණ හානි භාගයක් ගන්න අර්ධ හානි. ඒ වෙලාවේ අර පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට ආන්නෙන් ආධාර දුන්නේ 1000 ලක්ෂයක්. ඒ ලක්ෂ දෙක ගෙවල් ආයෙත් එතනම හැදුවා. කර්මය කියන්නේ මේ ගම් වතුරේ 2003 පූර්ණ හානි වෙච්ච ගෙවල් ටික එතනම හදපු ගෙවල් ටික ආයෙත් එලෙසින්ම පූර්ණ හානි බවට සම්පූර්ණ කළොගෙන ගියා. අපිට පුළුවන් කමක් ලැබුණ නෑ මෙතන හදන්න එපා වෙන තැනක් හදන්න කියලා මම පෙන්වන්න. මේවා තමයි අපි නියාමනය වෙන්න ඕන මම මේක කාරණාවක් විතරක් ඔබට ඔබේ යෝජනාවට පහසු වෙන විදිහට කිව්වේ